කුම්භ ලග්නයෙන් උපන් ඔබ නොයිවසිල්ලෙන් බලා සිටී 2024 වර්ෂය කුම්භ ලග්න හිමි ඔබට කෙසේ බලපානවද කියලා බලන්න තමයි අපි මේ සූදානම් වන්නේ. ඉතින් 2024 වර්ෂයේ ජනවාරි මාස 1 වෙනිදා සිට දෙසැම්බර් මාස 31 වෙනිදා දක්වා කුම්භ ලග්න හිමි ඔබට සවිස්තරාත්මක විස්තරයක් මේ වීඩියෝ තුලින් ගෙනෙන්නට සූදානම්. කුම්භ ලග්න හිමි ඔබ දන්නවා අප ඉදිරිපත් කළ පලාපල 100%ක්ම හරියන බව. ඒ වගේම මේ වසරේදී කුම්භ ලග්න හිමි ඔබට අදාළව 100%ක්ම හරියටම හරියන ලග්න පලාපලයක් තමයි මා මේ ඉදිරිපත් කරන්නේ. 2023 වසරේදී වගේම 2024 වර්ෂය පුරාම කුම්භ ලග්න හිමි ඔබට අදාළ පලාපල ගෙනීමට අප සූදානම්. අපි දැන් මෙතෙන් සිට බලමු 2024 වර්ෂය කුම්භ ලග්න හිමි ඔබට කෙසේ බලපානවද කියලා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ශනි ස්වශේෂ්ඨ බලයෙන් ලග්න භාවයේද, රාහු දෙවැන්නේද, ගුරු තුන්වැන්නේද, සතු හත්වැන්නේද, කේතු අටවැන්නේද, බුධ සිකුරු 10 වන්නේද, රවි කුජ 11 වන්නේද ගෝචර කරමින් සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් සුබ බල ගෙන දෙන වර්ෂයක් නොවේ. අනුන්ගෙන් ලැබෙන ධනය වහා නැති වෙයි. මුදල් හිඟවන කාලයකේ තිබෙන මුදල් නිකරුනේ නැති නාස්ති වී යයි. ධන හානි සිදු වේ. රැකී ආරක්ෂා තනතුරු පහළ වැටේ. සමහර විට රැකියා ස්ථානය අතහර යාමට පවා සිදුවනවා. රැකී ආරක්ෂා නැතිවීමට ඉඩ තිබේ. රැකියාවෙන් විශ්‍රාම ගැනීමට සිදුවනවා. ගෘහ ජීවිතය පිළිබඳව බැලීමේදී නොතේරුම් කමින් කරන්නා වූ වැඩවලින්ද නියම පිළිවෙලකට කර ගැනීමට ඉඩ පහසුකම් හෝ ආධාරකරුවන් නැතිවීම නිසා නඩු හා අවහිරකම් ඇති වෙනවා. සැප පහසුකම් අඩු කාලයකේ තම තත්වයට වඩා පහත් හෝ අසරණ අයගෙන් රැවටෙන්නට සිදු වේ. ස්ත්‍රී ආශ්‍රය ඇතිවන නමුත් ඒ ටික කාලයකින් නැති වී යයි. හිතවත් ඥාතියෙකුට හෝ මිත්‍රයෙකුට අපලයි. බොරු චෝදනාවලට හසු වෙයි. හදිස්සි අනතුරු පීඩා ඇති කරයි. නිතර පාහේ සිත අවුලෙන් කාලය ගත කිරීමට සිදු වේ. නිෂ්ඵල කමන් බිමන්ත සොර බයත දුක් කරදර ආදී විපත් ඇති කරන කාලයක් වෙයි. මේ කාලයේදී නඩු ඇතිව හොත් පරාජයට පත්වී හෝ දඬුවම් ලැබීමට නියම වෙයි. එබැවින් මේ කාලයේදී නීතියෙන් පිහිට සොයා යාම නොකළ යුතුය. තමාට ඇති දේපල නැති වී යයි. ජල බය හෝ කෙනි බය ඇති විය හැකි බැවින් පරිස්සම් විය යුතු කාලයකි. ප්‍රයෝජන ලබන්නේ තමාට අවශ්‍ය වේලාවට නොවේ. අන් අයගෙන් ලැබෙන උදව් උපකාරවත් උවමනා වේලාවට නොලැබී යයි. යම් දෙයක් කර ගැනීමට හෝ කරවා ගැනීමට නම් ඒ පිළිබඳව කිහිප වතාවක් කමෙන්ට් කිරීමට සිදුවනවා. පවුලේ අය සමග නිතර වාද බේත ඇති කරගනී. බලාපොරොත්තු අදහස් වී යයි. ගෙදර වාසය අප්‍රිය වී පිට තැන්වල වාසය කිරීමට සිටේ. කීමට තරම් ලොකු කරදර ඇති නොවුනත් සිතට සැනසීමක් එන නොදේ. මේ කාලය තුළ නිතර ආගමික වතාවත් වල යෙදීම යහපත් වෙනවා. අලුතෙන් ගෙයක් දොරක් සෑදීමට ඉඩකඩ ලැබෙනවා. සමහර විට පදිංචිය පවා මේ කාලයේදී වෙනස් වෙයි. ආධර්ම ලාභ ලැබීමට ඉඩ තිබේ. නිෂ්ඵල ගමන් බිමන් යාමට ඉඩ තිබෙනවා. අපි ආයුධ නිසා තුවාල වීම, කැපීම් කැටීම් ශරීරයට පීඩා ගෙන දෙන බාධක ඇති කරයි. කාලයක් තිස්සේ ආශ්‍රය කරන මිත්‍රයන්ගේ ගතිගුණ වහා වෙනස් වෙයි. මුහුද බඩ ගමන් බිමන් නැති කරයි. වර්ෂයේ මැද භාගය දක්වා අධ්‍යාපනය සඳහා යහපත් කාලයකි. විද්‍යා අංශයේ නිරත වන අයට වඩාත් යහපත් ප්‍රතිඵල ලැබෙනවා. ශරීර සෞඛ්‍යයට යහපත් නොවේ. අසනීප තත්වයක් තිබුණේ නම් එය වැටි වෙයි. තම භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාට අසනීප සෑදීමට ඉඩ තිබේ. ශරීරයේ ලේ හිඟවීමද නැතහොත් ලේ විෂවීමෙන් සෑදෙන රෝගද සෑදීමට ඉඩ තිබෙනවා. හෘද ආබාධ ඇතිවිය හැකියි. ඔබගේ සුබ දින අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා. සුබ වර්ණ රතු පැහැ සහ නිල් පැහැ. ජය අංක අංක 3 අංක 8 සහ අංක 9 ශබ මාණික කාක නීල